දාසය සර්වඥ ධාතුන් වහන්සේලා හැඳිනගන්නේ කෙසේද? මේවා සර්වඥ ධාතුන් වහන්සේලාමය කියා නිසකව හැඳිනගත හැකිවන යම් කිසි ප්‍රාතිහාර්යක් ඒ ධාතුන් වහන්සේලා කෙරෙහි නැත. සාමාන්‍යයෙන් ධාතුන් වහන්සේලා හැඳිනගත හැක්කේ ප්‍රමාණයෙන් හා පැහැයෙනුත් හැඩහුරු කමිනුත්ය. තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කළ පසු ලලාට ධාතුවය, දන්ත ධාතු හතරය, අකු ධාතු දෙකය යන ධාතුන් වහන්සේලා සත්නම ඒ හැටියටම ඉතුරු වූහ. ශරීරයේ අනික් සියලු අස්ථීහු කුඩා ධාතු බවට පත් වූහ. ඒවායින් මහත් වූ ධාතූහු මුන්පියලි පමණවන්නාහ. මධ්‍යම ධාතූහු කඩසහල් පමණවන්නාහ. කුඩා ධාතූහු අබ ඇට පමණවන්නාහ. ඒවායින් මහා ධාතූහු රන්වන් පැහැ ඇත්තාහ. මධ්‍යම ධාතූහු සමන් කැකුළු පැහැ ඇත්තාහ. කුඩා ධාතූහු මුතු පැහැ ඇත්තාහ. සර්වඥ ධාතුය කියන යමක් මුං ඇට පබලුවකට වඩා මහත්නම් එය සැබෑ ධාතුවක් නොවන බව දති යුතුය. අබ ඇටයකට කුඩා නම් එයත් සර්වඥ ධාතුවක් නොවිය හැකිය. මුම්පියල්ලක් පමණ වෙතත් රන්පන් පැහැය නැතිනම් එයත් සර්වඥ ධාතුවක් නොවිය හැකිය. සහල්ලටයකින් භාගයක් පමණ වෙතත් සමන් කැකුළු පැහැය නැතිනම් එයත් සර්වඥ ධාතුවක් නොවිය හැකිය. අබෑටයක් පමණ වෙතත් මුතු පැහැය නැතිනම් එයත් සර්වඥ ධාතුවක් නොවිය හැකිය. ලෝකයෙහි ඇති සෑම දෙයකටම සමාන දෙයක් සෑදිය හැකිය. එබැවින් කියන ලද ලකුණු තිබුණත් එපමණකින්ම එය සර්වඥ ධාතුවක් යැයි ස්ථීර වශයෙන් නොපිළිගත හැකිය. සත්කාර සම්මාන නොලබන්නා වූ ධාතුන් වහන්සේලා තථාගතයන් වහන්සේගේ අදිෂ්ඨානය පරිදි සත්කාර කරන ස්ථානවලට වැඩම කරන බව මනෝරථ පූරණී අටුවාවෙහි කියා තිබේ. බුදුසසුනේ පිරිහෙන කල්හි මේ ලක්තිව සියලු සර්වඥ ධාතුන් වහන්සේලා අනුරාධපුරයේ රුවන්වැලි මහාසෑයට එකතු වන බවත්, එතනින් සියලුම ධාතුන් වහන්සේලා නාගදීපයේ රාජායතන චෛත්‍යයට වැඩම කර ඉන්පසුව දඹදිව මහබෝමැඩ වැඩම කරන බවත්, නාගලෝක දිව්‍යලෝක බ්‍රහ්මලෝකයන්හි වැඩ සිටින ධාතුන් වහන්සේලාත් එතනටම වැඩම කර සියල් එක් වී බුදුරුවක් මැවී දසදහසක් සක්වල පැතිර යන පරිදි බුදුරැස් විහිදුවා නැවත දෙවී ගිය නැවත දෙවී සියල්ල අතුරුදහන් වන බවත්, ධාතු පරිනිර්වාණය සිදුවනතුරු එකම ධාතුන් වහන්සේ නමක්වත් නැති නොවන බවත් සම්පසාධනීය සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. ධාතු පරීක්ෂා කරන ඇතැම්හු ධාතු පරිනිර්වාණය සිදුවන තෙක් සියලුම සර්වඥ ධාතුන් වහන්සේලා නොනැසී පවතින බව කියා තිබීම සලකාගෙන ධාතුන් වහන්සේලා ගින්නෙහිලා විමසති. ගින්නට ඔරොත්තු දෙන තවත් වස්තු නැති බැවින් ඒ පරීක්ෂණයෙන්ද ධාතුන් ගැන ස්ථීර නිගමනයකට බැස ගැනීමට නුපුළුවන. සමහරු අඬුවලට තද කර ධාතුන් වහන්සේලා විමසති. එබඳු තද කිරීම් වලට ඔරොත්තු දෙන තවත් වස්තු නැති බැවින්ද ඒ පරීක්ෂණයද එතරම් වැදගත් කොට නොපිළිගත හැකිය. සර්වඥ ධාතුන් වහන්සේ නමක් වුවත් අඬුවකින් තද කිරීමක් හෝ තැලීමක් කළහොත් පොඩිවීමක් නොවනවාය කියා නිශ්චය නොකළ හැකිය. උපක්‍රමයකින් පොඩි කළත් එයින් ධාතුන් වහන්සේ නැති වූයේ නොවේ. ඒ කුඩු ධාතු පරිනිර්වාණය තෙක් කොහි හෝ පැවතිය හැකිය. සමහරු ධාතුන් වහන්සේලා මල්වලට වඩිතියයි කියති. එය පිළිගත හැක්කේ හැක්කක් නොවේ. සර්වඥ ධාතුන් වහන්සේ නමක් වශයෙන් සලකාගෙන තමා වැඳුම් පිදුම් කරන වස්තුව සැබෑ සර්වඥ ධාතුන් වහන්සේ නමක් නොවුවත් ඒ ගෞරවය බුදුන් වහන්සේ උදෙසාම කරන්නක් බැවින් වැඳුම් පිදුම් කිරීමේ ඒ පින ඒ තැනැත්තාට අඩුවක් නැතිව ලැබෙනවා ඇත.
පරීක්ෂා කරන්නට ගොස් ධාතුන් වහන්සේලාට අගෞරව කිරීමත් නුසුදුසු බව සැලකිය යුතුය.